අයිබෝවන් සුභ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. කොරෝනා ලයිස්තුවට අලුතින් 1890ක්. බැසිල් පාර්ලිමේන්තුවට ඕනේ. මැති ඇමති 113කගේ අත්සනින් ජනපතිට ඉල්ලීමක්. මාස 3කට ආහාර රටේ තියෙනවා. ඇමති කෙහෙලියකින් සාතිකයක්. පර්ල් ගිනා ප්ලාස්ටික් වලින් 60%කට මොකද වුනේ? පරිසර ඇමතිගෙන් ප්‍රශ්නයක්. මාස 3කට පසු ඉන්දියාවෙන් අඩුම ආසාදිතයන් ඊයේ. ඊයේ දිනේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1890 දෙනෙකු හඳුනා ගැනුණා. කොළඹින් වාර්තා වන ආසාදිතයින්ගේ යම් අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර කොරෝනා ආසාදනය වීමෙන් එකම පවුලේ 3 දෙනෙකු මේ යාමේ සිද්ධිය පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්නයි සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ දිනේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 1890 දෙනා අතුරින් 40 දෙනෙකුම විදේශයන්හි සිට පැමිණි අයයි. ඊයේ දිනේදී වැඩිම ආසාදිතින් පිරිසක් හඳුනාගැනුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 337. කලුතර දිස්ත්‍රික්කයෙන් 268 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 198 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 194 දෙනෙකු, ගාල්ලෙන් 138 දෙනෙකු හා යාපනයෙන් 121 දෙනෙකු වශයෙන් ආසාදිතින් හඳුනාගෙන තිබෙනවා. මේ වන විට මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 255,508 දෙනෙකු වෙනවා. පුද්ගලයන් 31,315 දෙනෙකු රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල පසුවනවා. ඒ අතුරින් 221,249 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඊයේ දිනේදී කොරෝනා මරණ 41ක් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 3,000 සීමාවට ආසන්න වී තිබෙනවා. යටිනුවර ඉලුක්තැන්න මුරුතලා ප්‍රදේශයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිතව එකම පවුලේ 3 දෙනෙකු මේ යාමේ සිද්ධිය පිළිබඳ කඩිනම් විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නයි අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාකින් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාකින් වාර්තා ලබා ගැනීමට අසේල ගුණවර්ධන මහතා මේ වන විටත් ක්‍රියා කර තිබෙනවා. කොරෝනාවට එරෙහි ඉන්නත් කරන වැඩසටහනද මේ වන විට සාර්ථක වෙමින් පවතිනවා. බත්තරමුල්ල පොතු අරාව තලංගම මුත්තෙටුගොඩ කොට්ටාශයේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකත්වයෙනුයි එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. එමෙන්ම මත්තේගොඩ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාද එන්නත් ලබා දීම සිදු කරන්නේ කාතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකත්වයෙන්. මේ වන විට පුද්ගලයන් 26,36,524 දෙනෙකුට පළමු එන්නත් මාත්‍රාව ලබා දී අවසන්. එමෙන්ම දෙවන මාත්‍රාව පුද්ගලයන් 939,472 දෙනෙකුට ලබා දී තිබෙනවා. කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට 925,242 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති පිරිස 374,040ක් වෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 15,96,487 දෙනෙකුටද, එහි දෙවන මාත්‍රාව 551,007 දෙනෙකුටද ලබා දී අවසන්. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 114,795 දෙනෙකුට හා දෙවන මාත්‍රාව 14,425 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා මෙලෙස අදහස් පළ කළා. කොවිශීල්ඩ් එන්නත් ලබා දුන්න අයට දෙවන මාත්‍රාව හැටියට මොඩර්නා හෝ ෆයිසර් එන්නත් ලබා දීමේ ගැටලුවක් නැහැ කියන එක නිර්දේශ කරලා තියෙනවා. දැන් මේ නිර්දේශය අනුව පැහැදිලි උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් ඉදිරියේදී සෞඛ්‍ය ආයතන පාලාත්වලට ලබා දිය යුතුයි. ඒ කටයුත්ත නිර්දේශ සම්පාදනය කරලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් අදාළ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛ නිකුත් කිරීමනවා ඇති. ඊට පස්සේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. බ
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන මෙන් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් 113කට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් ජනාධිපතිතුමා වෙත භාර දී තිබෙනවා. මේ අතර කැබිනට් තීරණ දනුම් දෙන මාධ්‍ය හමුවේදීද අද මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. රජයේ මේ වෙනතෙක් එතුමාගේ පැමිණීම සම්බන්ධ නිල ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරේ නැහැ. කවදටද බැසිල් ඇමතිතුමා නැවත පාර්ලිමේන්තු වෙන්නේ? බැසිල් ඇමතිතුමා පාර්ලිමේන්තු වෙන එකයි. බැසිල් ඇමතිතුමා කොයි ආකාරයෙන්ද පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ? මොනවාද තනතුරු කියන එක? ඒක සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය නිවැරදි විදිහට හරි විදිහට තීන්දුව කරලා අවසාන වෙනකොට ඔබතුමාලට දැනෙන්න සලස්සන්න මොකද්ද කියලා වර්තමානයේ සම්බන්ධව සාකච්ඡාවන් වෙනවා. වාර්තා වෙන විදිහට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ තාර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයේ තමයි ඔහු දිවුරුම් දීමට නියමිත තිබෙන්නේ පුවත්පත් වාර්තා කරන විදිහට. අමාත්‍යතුමනි දැන් එතකොට ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙනවාද? අමාත්‍යංශයේ වටිනාකම කොහොමද? එහි තියෙන වැදගත්කම මොකද්ද? ඒ වැදගත්කමට පත් කරන්නේ කවුද? මෙතෙක්කල් ඉතිහාසයේ පත් වෙච්ච විදිහ තියෙනවා. හැබැයි ඒ ඔක්කොම කරන්නට තීන්දුව අරගෙන ඉන්න ඕනේ. උපකල්පනය කරමින් මේවට උත්තර දෙනවයි කියන එක මහ විහිළු කතාවක්. ඒ කියන්නේ ඔබතුමාලා තාම එහෙම තීරණයක් කරන්නේ නැද්ද මෙසිල් රාජපක්ෂ මහත්මයා අමාත්‍ය ධුරයක දිවුරුම් දීම සම්බන්ධයෙන්? එහෙම තීන්දුවක් කරගෙන නැහැ. ඒතොර ඉදිරි දිනවල කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙන්න නියමිතද? ඒ සම්බන්ධව ජනාධිපතිතුමා තමයි තීන්දුව කරන්නේ. කැබිනට් මණ්ඩලයේ පත් කිරීමේ බලධාරියා කවුද? කරු ජනාධිපතිතුමා. පත් වීමේ බලධාරියා විසින් තමයි ඒ තීන්දුව ගන්න. ඒ තීන්දුව ගත්තාම ඒ සුදුසු වෙලාවක අපිට දැනුම් දෙයි. මෙන්න මෙහෙම අදහසක් අපි අරන් තියෙනවා කියලා. හැබැයි ඔබතුමාලගේ උපකල්පන බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත්කරන ලෙස මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් ජනාධිපතිතුමා වෙත භාර දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. එම පෙරමුණ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර හැකි ඉක්මනින් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට යෝජනාවක් වයඹ පළාත් පළාත් පාලන ආයතනවල සභාපතිරුන්ගේ සංසදයේදී සම්මත කරගෙන තිබෙනවා. සියකින් අපි 20ක්ම පාලන බලයේ උසුලන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මේ සමස්ත දිස්ත්‍රික්කයේ තමයි 69 ලක්ෂයක් ඡන්දෙ දෙද්දී සමස්ත රටේ ජනතාව ඉන් 100කට 10කට ප්‍රමාණයක් ජනතාව ඡන්ද දුන්නේ කුණා දිස්ත්‍රික්කයේ ජනතාව. සමස්ත පළාත් පාලන ආයතන සභාපතිතුරුන් අද දින ඉල්ලීමක් කරන්නේ එකවන්ව බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරපු නායකයා. අපි විශ්වාස කරනවා 3-2 බලයක් සහිත ජනතා ප්‍රසාදෙලත් ආණ්ඩුවට තිරයේ පිටිපස්සේ ඉඳලා මේ තාකල් දැවැන්ත ශක්තියක් වුණු මේ යුගයේ සොඳුරු නිමවුම් කරු හැටියට අපි දකින බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා තුමාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්ත. ඒ නිසා අපි අධිකරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සභාපතිතුරු හැටියට ඉල්ලන්නේ ඉක්මනින් මේ අවස්ථාව දීලා ඒ නායකත්වයේ දරන්න අවශ්‍ය ශක්තිය බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාට ලබා දෙන්න කියන එක. ඒ වගේම බැසිල් ඇමතිතුමාගෙන් අපි ඉල්ලන්නේ ඉක්මනින්ම පාර්ලිමේන්තු දින්ද කියලා. පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් අලුතින් හුදකලා කර තිබෙනවා. තවත් දිස්ත්‍රික්ක කිහිපයක ස්ථාන රැසක් හුදකලා බවින් නිදහස් කෙරුණා. නිරෝධායන නීති කඩකළ 455 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත්තා. කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර සංගිද සෙවර නිවාස සංකීර්ණය හැර සිසු කොටස් හුදකලා කෙරුණා. කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්පොරැල්ල සියවත්ත ග්‍රාම නිලධාරී වසමත අලුතින් හුදකලා කළ ලයිස්තුවට ඇතුළා ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා බවින් ඉවත් කෙරුණා. කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ කළුතමද හපුකස්තලාව වීරපුර පහලගොරකෝ යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා බවින් ඉවත් කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පියගම පොලිස් බල ප්‍රදේශයේ යටිහෙන ග්‍රාම නිලධාරී වසමේ පොල්හේන පාර ලෙක්විව් පාර හා ආයෝජන මණ්ඩල පාරේ වැවපාරට හැරණ තෙක් ප්‍රදේශයේ හැර සිසු කොටස් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. එමෙන්ම මේගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ සීමලාපේ වත්ත ග්‍රාම නිලධාරී වසමේ උපුල් වසන්ත මාවත දේවාල පාර ආර්යදාස විතානගේ මාවත ආර්යදාස විතානගේ මාවත අවසන් වන ස්ථානයේ සීමලාපේ වත්ත කඳුබුඩ පාර යන ප්‍රදේශ හැර සිසු ප්‍රදේශ හුදෙකලා බවින් ඉවත් කෙරුණා. ගාල්ල ඉඳුරුව පොලිස් බල ප්‍රදේශයේ ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුව ගම හා අම්පාර සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ නව වලතපිටිය ගම්මානයේද හුදෙකලා බවින් ඉවත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළේ. එමෙන්ම මඩකලපුව වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ මීරවෝදී නැගෙනහිර මීරවෝදී බටහිර හා මැංචකෝලායි බදුරිය ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා බවින් ඉවත් කෙරුණා. සංචරණ නීති කඩකරමින් පළාත් අතර ධාවනය කළ බස් රථයක් ගම්පහ පොලිසිය අත්අඩංගුවට ගත්තා. එරාවුර් සිට කොළඹලා ධාවනය කරමින් තිබූ මෙම බස් රථය අත්අඩංගුවටගෙන ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී. අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ මගින් 31 දෙනෙකු සිට ඇති බව වාර්තා වෙනවා.
නිරෝධායන නීති කඩකළ වැඩිම පිරිසක් ඊයේ දිනේදී අත්අඩංගු කොටගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයෙන් බවයි පොලිසිය පවසන්නේ. එම සංඛ්‍යාව 87ක්. ඊයේ දිනේදී නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 455 දෙනෙකු අත්අඩංගු කොටගෙන උනා. ඒ අනුව නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 45099 දෙනෙකු මේ දක්වා අත්අඩංගු කොටගෙන තිබෙනවා. පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් කටාර්, ඩුබායි, සෞදි අරාබිය, ඕමාන්, බහරින් සහ කුවේට් වැනි රටවලින් ගුවන් මගින් මෙරටට පැමිණීම තාවකාලිකව නවත්වා තිබෙනවා. එම තහනම ලබන 13 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. රට තුල මාස 3කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංචිතයේ අඩුවක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගී ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ඒ සංචිත ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නේ. මොකද හේතුව අපේ තියෙනවා ණය වාරික ගණනාවක් ගෙවන්න. බිලියනයක් ගෙවන්න තියෙනවා මම හිතන්නේ ලබන මාස 26 වෙනකොට මගේ මතකයේ හැටියට. එතකොට අපේ දැන් තිබෙන සංචිතයන් බිලියන 4.5ක් පමණ තියෙන්නේ අපේ රත්තරන් තියෙන ප්‍රමාණයත් එක්ක. ඒ නිසා අපිට එහෙම ප්‍රශ්නයක් නැතුව නෙමෙයි. අපි මේ ප්‍රශ්නය සම්බන්ධව නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. ඒ විශ්න ගන්න වැඩපිළිවෙළවල ගණනාවක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මාස 3ක අපේ සංචිතය දැනට තියෙනවා. ඒ නිසා වෙන රතු තත්ත්වයට ඇවිල්ලා නැහැ. හැබැයි අපි ඒ COVID-19 වසංගතයේ හේතුවෙන් බලපෑමට ලක් ඇති සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සඳහා සහන ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. විශාල පිරිසක් ඍජුව සහ වක්‍රව සම්බන්ධ වන ව්‍යාපාරය සංචාරක ව්‍යාපාරය ලංකාවේ විශේෂයෙන්ම දියුණු වෙන රටක් හැටියට ඔල්ටුවේ කන්සලේ විශාල ආයතනයක් මේ වෙනුවෙන් ගන්න තියෙන නිසා ඒ වගේම සේවකයන්ට යම් කිසි විදිහ අපහසුතාවයකට පත් වෙලා තිබෙන නිසා සේවා යෝජකයන් සේවක වෘත්තීය සමිති නියෝජිතයන් කම්කරු අමාත්‍යාංශ සක්‍රම්කර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැලොම් ආරේශාරක බලකායක් මගින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මේ ආයතනය වැඩ කරන ස්ථීර සේවකයන්ට විශේෂයෙන්ම අවසානයේගත් පඩිය 50%ක් හෝ අවමාසයෙන් රුපියල් 14,500ක ගෙවීමක් COVID-19 වසංගතය සහ වරින් වර පණවනු ලබන සංචරණ සීමා හේතුවෙන් මූලික පහසුකම් සපයා ගැනීමට දුෂ්කර වී ඇති ආගමික ස්ථානවලට වේලී සලා කළපා තීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. විශේෂයෙන්ම විද පළාත්වල කිසිම ආධාරයක් නොලැබෙන දානමාන වලට සහ වෙනකුත් ප්‍රශ්නවලදී ප්‍රශ්න නැගෙන තැන්වලදී ඒ 10,000ක් ආයතන තෝරාගෙන ලංකා සතසහර හා රුපියල් 5,000ක සහන බඩු මල්ලක් ලබා දෙන්න තීන්දුව කළා කියනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් වලින් 60%ට පමණ කුමක් සිදු වූයේදැයි නොදන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ගිනි ගැනීමෙන් පසු ගිලුණු මෙම නෞකාවේ භාණ්ඩ වර්ග 190කට අධික ප්‍රමාණයක් තිබුණු අතර එයින් වැඩිපුර තිබී ඇත්තේ ප්ලාස්ටික් බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. කෙසේ වුවද මෙම නෞකාවෙන් වෙරළට ගොඩගසා තිබූ ද්‍රව්‍ය බහලුම් 44ක දමා වත්තල ප්‍රදේශයේ රඳවා තිබෙනවා. ඒවාහි ප්ලාස්ටික් ටොන් 1034ක් අන්තර්ගත බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ. කෙසේ වුවද නැවේ තිබූ ප්ලාස්ටික් වලින් වෙරළට ගොඩගසා ඇත්තේ 40%ක් පමණයි. ඉතිරි 60%ක ප්‍රමාණයට සිදු වූ දේ පිළිබඳ වාර්තා වී නැති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටින්නේ. කැලණිගඟේ පාවෙමින් තිබියදී සොයාගත් කට්ටඩියාගේ සිරුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිසිය ඔහු සමග අනියම් සම්බන්ධතා පැවැත් වූ කාන්තාව හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේ පැවැත්වීමේදී ඔහුගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබූ අතර මේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් නවගමුව සහ අංවැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කරා. ඒ වගේම නුගේගොඩ කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් තවදුරටත් විමර්ශනයක් සිදු කරනු ලැබුවා. ඒ ප්‍රතිඵලයක් ඇටියට මේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ දිනේදී කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම කාන්තාව එම පුද්ගලයාගේ අනියම් බිරිය ලෙස එම නිවසේම සිටි කාන්තාව බවට අනාවරණය වී තිබෙනවා. එම කාන්තාව ගල්වැඩපොළක සේවය කර ඇති බවට අනාවරණය වී ඇති අතර එම ගල්වැඩපොළේ රියදුරෙකු ලෙස සේවය කළ යම් පුද්ගලයෙකු සමග සබඳතාවයක් ගොඩනගා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට එම රියදුරා තවත් පුද්ගලයෙකු සමග පැමිණ මේ තැනැත්තා ඝාතනය කර ඇති බවටයි වාර්තා වෙන්නේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම්වලදී මත්කුඩු හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ කොට්ටාශ විමර්ශන ඒකකය මට්ටකුලිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 171ක් සහ රුපියල් 289,000ක මුදල් සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගත්තා. ඔහු මද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටර රථයේද අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු පාතාල සමාජික චූටි කුකුගේ සහෝදරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සොත්ති උපාලි නැමැත්තාගේ පුත්‍රයෙකු අයිස් මත්‍රව්‍ය සමග බොරල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර්ය බලකාය සිදු කළ මෙම මෙහෙයුමේදී සැකකරු ළඟ තිබී අයිස් මත්‍රව්‍ය ග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නුකෝන් මහතාට ලැබුණු තොරතුරකට අනුව කඳාන බෝපිටිය දූපතේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කොළඹ අපරාධ කොට්ටාශයට හැකි වුණා. මෙම ස්ථානයට ළඟා විය හැකි වන්නේ බෝට්ටු වලින් පමණයි. සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙස්ලේ මයිලෝ ශ්‍රී ලංකාවේ කඩදාසි බීම බට භාවිතයට ගත් පළමු සැකසූපානය බවට පත් වුණා. ප්ලාස්ටික් බීමබට වෙනුවට කඩදාසිවලින් සැදූ බීමබට හඳුන්වාදීමට නෙස්ලේ සමාගම පියවර ගත්තා. ඒ මයිලෝ පානය සමග කඩදාසි බීමබට ලබා දෙමින්. මේ අනුව වසරකදී ප්ලාස්ටික් බීමබට මිලියන 90ක් පමණ භාවිතයෙන් ඉවත් කිරීමට හැකිවනු ඇති. සැකසූපාන ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඒකකයක්ද පිහිටවා තිබෙනවා. එමෙන්ම ප්ලාස්ටික් ද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නෙස්ලේ සමාගම පියවරගෙන තිබෙනවා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනි මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. අප යළිත් හමුවන්නේ පැයෙන් පැය පුවත් සමගින්. සුබ දවසක්.